ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට බඩු මල්ලක් රැගෙන පැමිණියා. සරුංගලයක් ලෙස සියලුම භාණ්ඩා සේවාවන්ගේ මිල ගණන් ඉහළ ගොස් ජීවන වියදමේ අර්බුදය මෑත ඉතිහාසයේ නොවිරු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ කුඩා පොල් ගෙඩිය ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් රුපියල් 90ක් ගෙවල තමයි මිලදී ගත්තේ. ලොකු ලුණු කිලෝවක් 190යි රුපියල් 200යි. හාල් කිලෝවක් රුපියල් 100කට වඩා වැඩි. ඉතිහාසයේ නොවිරු පරිද්දෙන් උද්දමන අනුපාතයේ 108ට වඩා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු හොරකමෙන් තමයි කෙලින්ම මේ පොලි අනුපාතය ඉහළ ගියේ. දැන් හුඟ වෙලාවට වර්තමාන රජයේ වෙළඳ ඇමතිවරයෙක් ඉන්නවද කියලාත් කවුරුවත් දන්නේ නැහැ. ආහාර සඳහා අපේ පවුලක ඔබේ ගෙදර වියදමින් 41.5% තමයි ආහාර සඳහා යන වියදම. ඇඳුම් පැළඳුම් ඇඳුම් පාවාන් යනාදිය සඳහා යනවා 3.15%. නිවාස, ජලය, ගෑස්, විදුලිය මේ සියලු දේ සඳහා යනවා 23.74%. මුළු වියදම 100ක් වුණා. ඊළඟට සෞඛ්‍ය සඳහා 3.15%, ප්‍රවාහණය සඳහා 12.27%, සන්නිවේදනය සඳහා 4.76%, විනෝද කටයුතු සඳහා 2.6%, අධ්‍යාපනය සඳහා 3.23% යනාදී වශයෙන් බර තැබීමක් කරලා තියෙනවා යන වියදම. කාලබීලා නොමැරි ජීවත් වෙන්න 2500ට වඩා අඩුවෙන් පුළුවන් කාලබීලා නොමැරි ජීවත් වෙන්න.